පාසල් ත්‍යාග ප්‍රදාන උත්සවයකට මම සමරගමුවට ආවට පස්සේ සහභාගි වෙන පළවෙනි අවස්ථාව මේක. ඒ නිසා අපේ සුසීල නායක හාමුදුරුවන් මට කරපු ආරාධනාවෙන් එකක් මම සමරගමු පළාතේ ආනුකාරිකයා විදිහට දෙවනුව උච්චලිකව සමරගමු පළාතේම මෙවැනි උත්සවයකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව නිසා ඉතාමත්ම සතුට වෙන සතුට වෙනවා. ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේට ආරාධනය කිරීම ගැන පුණ්‍යානුමෝදනා කරන්නට මම කැමැති. දයාබරදරු දැරියනේ මට කතා කරන්න වෙන ඔයාලට. ඒකට හේතුව තමයි මගේ අරමුණත් සහ මගේ වගකීමත්. මම හිතන්නේ මේ පළාතේ වැඩිහිටියන්ට වඩා මේ පළාතේ දරුවන් සම්බන්ධව කියන එක මම විශ්වාස කරන නිසා. විශේෂම ගත්තොත් එහෙම අපි අපේ ජීවිතේ යම්කිසි කඩීමක් පහු කරපු අය. අපි වයසනුත් කඩීමක් පහු කරලා ඒ වගේම ගත්තොත් එහෙම අධ්‍යක්ෂීම් සමුදායක් මැද කාලච්ඡේද විශාල ප්‍රමාණයක් පහු කරපු කට්ටියක්. අපිට දැන් තියෙන ජීවිතය අනිත් පැත්තකට හිතන්න. ඒ කියන්නේ යන්නේ කොහෙද කියලා තමයි දැන් කල්පනා කරන්න ඕනේ. හැබැයි මේ මල් වගේ ඉන්න දුවල පුතාලා ගත්තට පස්සේ ජීවිතේ පටන් ගත්තා විතරයි. මේ ජීවිතේ පටන් ගත්තා විතරයි කියලා මං කියන්න හේතුව තමයි ඔවුන් නැත්තම ගත්තොත් එහෙම තවමත් 6-4 නොතේරෙන දරුවෝ. 6 ගැන 4 ගැන බෞද්ධ අදහස මම මේ වෙලාවේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. දහම් පාසලේදී අහගන්න කෙසේ වෙතත් හරිහමං විදිහට 6-4 නොදන්න දරුවෝ ටිකක් මේ ඉන්නේ. ඒ දරුවන් ගොඩක් දුරකට වැඩිහිටිය බවටපත් වුණාට පස්සේ ඔවුන් තමයි අපේ රටේ අනාගතය සහ පැවැත්ම බාරගන්නේ. මේ බාරගන්න දරුවන්ව ඊටාත්ම මනාව පෝෂණය කිරීම සහ ඔවුන් විනයගත කිරීම, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඔවුන්ව සංවර්ධනය කිරීම කායිකව සහ මානසිකව දෙමව්පියන්ට පැවරලා තියෙනවා. දෙවනුව දෙමව්පියන් සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්න කැමැති. මොකද හේතුව ඔබ මත විශාල වගකීමක් පැටවලා කියනවා. එකක් තමයි මේ ගිනිගන්න සමාජයේ එකෙක් මරලා අනිත් එකව ගොඩෙන් හදන සමාජයක, නීතිය වෙනුවට අවනීතිය ගොඩක් තැන්වල දකින්න වෙන සමාජයක, මනා පරිහරණය වෙනුවට දූෂණය ගොඩක් තැන්වල දකින්න හම් වෙන ලෝකයක, නැත්නම් සමාජයක, පිළිවෙල වෙනුවට අපිළිවෙල ගොඩක් බලවත් වුණු සමාජයක, දේශපාලනය වෙනුවට අදේශපාලනය බලවත් වන සමාජයක, සංස්කෘතිය වෙනුව අසංස්කෘතිය, ශිෂ්ටාචාරය වෙනුවට අශිෂ්ටාචාරය, සාධාරණ වෙළඳාම වෙනුවට කුරිරු සහ දුෂ්ට වෙළඳාම, මේ සේරම බලවත් වන සමාජ කාල පරිච්ඡේදයක අපි රටක් විදිහට ජීවත් වෙනවා. ලෝකෙමත් ජීවත් වෙන්නේ එවැනි වටපිටාවක. අපි ඒතරම් හොඳ ලෝකෙක නෙවෙයි ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එම මේ ලෝකේ හොඳ නරක වැඩිහිටි අපට තේරෙනවා. අපි ගත්තොත් එහෙම අපි දැක්කා අපේ රට යුද්ධ නැති කාලයක තියෙනවා. මෙතන ඉන්න වැඩිහිටියන්ට මතක ඇති. යුද්ධ නැති කාලයක් තිබුණා. 70 දශකයේ අපි මතකයට ගත්තොත් එහෙම 70 දශකයේ මුල 71 ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය හැරුණුකොට අපි දැක්කේ නැහැ යුද්ධයක්. ඊට පස්සේ අපි යුද්ධ නැති කාලයක් පහු කරනවා. 1983 දැන් අපි යුද්ධයක් දකින්න පටන් ගන්නවා. ඒක අති භයානක යුද්ධයක්. අවුරුදු 27ක් ඒ යුද්ධේ තියෙනවා. ඊට පස්සේ අපි යුද්ධ නැති කාලයක් දකිනවා. හැබැයි යුද්ධ විතරයි නැත්තේ, ආයුධ වලින් ගැටෙන යුද්ධ විතරයි නැත්තේ, අපේ ජීවිතත් එක්ක ගොඩක් අය යුද්ධ කරන්න පටන් අරගෙන. 1991 පස්සේ අපේ සංස්කෘතිය මුළුමනින්ම විනාශ කරන, සංස්කෘතිය සංහාරය කරන මාධ්‍ය අශිෂ්ටාචාරය බලවත් වෙන්න පටන් ගත්තා. රාජ්‍යංශයේ තිබුණු මාධ්‍ය පෞද්ගලිකංශයේ මාධ්‍ය අයිතියට ඉඩ දුන්නට පස්සේ විශේෂයෙන් 1991 මට මතක විදිහට අපි පාර කියන්නේ කියලා ආපු කොම්පැනි මාධ්‍ය අද වෙනකොට
අපේ දරුවන්ගේ මනස් විනාශ කරලා ඉවරයි. ඒ වගේම තමයි ඊට පෙර අපේ වැඩිහිටි පරම්පරාව ඒ මාධ්‍ය ජාවාරම විසින් අත්පත් කරගෙන ඉවරයි. අපි ඒකේ ගොදුරු. ඒ නිසාම දෙමව්පියන් වන අපිට එක්තරා විදිහේ ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැටලුව තමයි අපි කොහොමද අපේ දරුවන්ට ආදර්ශයක් වන විදිහට අපේ අර්ථචරියාව නඩත්තු කරන්න කියන කාරණය. අපි අපේ දරුවන්ට විනය උගන්වන්න නම් අපි විනයෙහි පිහිටා සිටිය යුතුයි. අපි අපේ දරුවන්ගේ මානසික සහ කායික සංවර්ධනය පිළිබඳව යමක් ඔවුන්ට අඟවන්නට නම් අපි මනා මානසික සහ කායික සංවර්ධනයක පිහිටා සිටිය යුතුයි. අපි නිදහස සහ ගෞරවය පිළිබඳව අපේ දරුවන්ට යම්කිසි පාඩමක් කියලා දෙන්නට නම් අපි නිදහස සහ ගෞරවය විධිමත්ව භුක්ති විඳින්නම් බවට පත් විය යුතුයි. මෙන්න මේ ගැටලුවේ දෙමව්පියන්ව අපි ඉන්නවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දෙමව්පියන්ව තමයි මුලින්ම මේ සංස්කෘතික සංහාරක මාධ්‍ය විසින් අත්පත් කරගත්තේ. එහෙම නැත්නම් ගත්තොත් එහෙම දෙමව්පියන්ගේ කලාපය තමයි සංස්කෘතික සංහාරක මාධ්‍ය විසින් ආක්‍රමණය කරේ. අද ගෙවල් වල ගෙවල් තියෙනවා, නමුත් පවුල් තියෙනවා, නමුත් පවුල් ජීවිත නැහැ, පවුල් සබඳතා නැහැ, දරුවන් සහ දෙමව්පියන් අතර සම්බන්ධතා නැහැ, දරුවන් දරුවන් අතර සම්බන්ධතා නැහැ. මේක ලොකු හේතු වාචකයක්. ඒ වෙනුවට හිදස පුරවන්නට විවිධ උපකරණ සහ උපක්‍රම ඇවිත් තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම් එළි වෙනකම් රූපවාහිනී චැනල, රේඩියෝ චැනල්, සමාජ මාධ්‍ය, දුරකථන හරහා යන ගොසිප්, මේ හැම දෙයක්ම අපේ ජීවිත වට කරගෙන තවත් කෙනෙක් එක්ක අපි සම්බන්ධකම් පවත්වන එක අහුරලා තියෙනවා. මේකේ වගකීම මං හිතන්නේ දෙමව්පියෝ බාරගත යුතුයි. අපි හැමෝම මා දරුවන් තුන්දෙනෙක්ගේ පිය. ඒතර අපිට වැරදුරතන අපි හොයාගත්තොත් විතරයි අපේ දරුවන්ට අපිට නිවැරදි මඟ පෙන්වන්න පුළුවන්. ඒ නිසා මම අපේ දෙමව්පියන්ගෙන් ඉල්ලනවා, මූලික වශයෙන් මම මේ අවවාදයක් නෙවෙයි දෙන්නේ, යෝජනාවක් මම කරන්නේ. අපි එක්තරා ආකාරයකට අපේ දුකට හේතුව දුකින් ගැලවීමේ මාර්ගය අපි හොයාගමු. එහෙම නොවුනොත් එහෙම අපි විශාල අර්බුදයකට වැටිලා අපේ දරුවනුත් අපි විශාල අර්බුදයකට පත් කරනවා. ඒ නිසා ගෙදර කියන එක ඉතාමත්ම ආදර්ශමත් නැත්නම් චර්යාවට අර්ථයක් දෙන තැනක් බවට අපි පත් කරගත යුතුයි. ඒ යෝජනාව මම කරේ දෙමව්පියන් වෙනුවෙන්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඊළඟට අපේ දරුවන්ට දහම් පාසලක් අවශ්‍යයි. දහම් පාසලක් අවශ්‍ය වෙන්නේ කුමකටද? මම හිතනවා දහම් පාසල තරම් සුන්දර තැන නැහැ. ඒකට හේතුව තමයි අපි බෝධිය යට සමහරට උදේට රැස් වෙලා බුදුන් වඳිනවා, මල් පූජා කරනවා. ඊට පස්සේ ඒ බෝධිය යටම තැන් තැන් වල පුටු තියාගෙන නැත්නම් පැදුරු දාගෙන ඉගෙන ගන්නවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි බෝමඩුව අමදිනවා. ඒක අමුතු දෙයක්. පාසලක නැති සුන්දරත්වයක්, පාසලක නැති නිවීමක්, පාසලක නැති සැනසීමක් දහම් පාසලක තිබෙනවා, තිබෙන්නේ නැත්නම් තිබිය යුතුයි. සිත නිවන තැනක් දහම් පාසල කියලා කියන්නේ. ඒ දහම් පාසල සිත නිවන තැනක් බවට පත්වන්නේ අපේ රටේ මම අර මුලින් කිව සංස්කෘතික සංහාරකයන් විසින් විනාශ කරන්න හදන සංස්කෘතිය සහ අපේ සම්ප්‍රදාය, අපේ මහා ආඛ්‍යාන ආරක්ෂා කරන්නට දහම් පාසල කටයුතු කරනවා නම් පමණයි. ඒ නිසා මම හිතනවා දහම් පාසල මට දැන් දහම් පාසල ගැන අත්දැකීමක් නැහැ. මට තියෙන මගේ පුංචි කාලේ මම ගිය දහම් පාසල ගැන. ඒ නිසා දැන් දහම් පාසල වල ස්වરૂපය ගැන දරුවනේ මම අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා මං කැමති මංගිය දහම් පාසල ගැන මේ චූටි දරුවන්ට යමක් කියන්නට. මගේ ගම බදුල්ල. බදුල්ල කිව්වට මයියංගනේ කිට්ටුව. ඒ නිසා මම අර දෙල්ගමුව පන්සලේදී කිව්වා වගේ අපේ නායක හාමුදුරනේ මම යකෙක්. අපි යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතගෙන ඉන්න අය. අපේ ධම්මදින හාමුදුරුවෝ එදා කිව්වා මේ යකෝ කියන ටිකක් සරපරුස අයය, දේව කියලා කියන්නේ ගොඩක් නිවිච්ච අය. එහෙම ගියාද අපේ හාමුදුරනේ. ඉතින් මම කිව්වේ නැහැ, අපි යක්කෝ. මං සරපරුස නැහැ නේද කෙනෙමයි? නැහැ. දල ඇත්තෙත් නැහැ. ඉතින් අපි යක්කෝ. වැඩි ජනයා මං හිතන්නේ අපේ නෑදෑයෝ. එතකොට මම බදුල්ලේ වියදුව කියන ගමේ අපේ තුන කරමැටිය කියලා ගම තියෙනවා තවමත්. දැන් කවුරුත් නැහැ.
කවුරු නැගෙනයි මගේ පවුලේ කවුරුත් නැහැ අනිත් අය ඉන්නවා ඒක තමයි ජයසුමනාරාමය කියලා පන්සලක් ඒ ජයසුමනාරාමය තමයි අපේ දහම් පාසල දහම් පාසල විතරක් නෙමෙයි දරුවනේ ඒක මගේ ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් එහෙම මොන්ටිසෝරි පෙර පාසල අපි ඒ පාසල වලට ගියේ නැති කට්ටිය අපි අවුරුදු 3 විතර අපිට අකුරු කියවනවා ටිකක් මට මතක විදිහට මට අකුරු කියුවේ මගේ ලොකු අම්මගේ පුතේ එහෙම නැත්නම් මම හීන් අයියා කියලා කෙනෙක් කියලා තමයි මට අකුරු කියුවේ මං ඒ නැගතෙන් අකුරු කියුවේ නැහැ කියපු අකුරු කියුවේ නැතුවට පස්සේ මුළු වත්ත පුරාම මාව එළෙව්වා මේ මට ගහන්න අකුරු කියුවේ නැහැ කියලා මං දිව්වා ඉතින් අල්ලගන්න බැරි වුණා එහෙම තමයි මගේ අකුරු කියවීම සිද්ධ වුණේ ඊට පස්සේ මට ගෙදර දුන්නා නම් පොතක් නම් පොත අරගෙන මම ගියේ අපේ පන්සලට එතකොට අපේ නායක හමුදුරු නම් පොතෙන් පටන් අරගෙන මට මතක විතර මං කිව්වා සූර්ය සත්‍යක වෙනකන් සතක දක්වා සේරම ටික කියෙව්වා සමහර සමහර ශ්ලෝක මට දැනුත් පාඩම් ඔය බුද්ධ ගජ්ජේ එහෙම තියෙන ඒවා නමක් සමන්ත භද්‍රාය සර්වගෝචර කප්සසෙස් කර්ණාමෘත කල්ලෝල සින්ධවේ සූර්ය බන්ධවේ මෙහෙටකම් මතක නම් පොතේ නම් පටන් ගන්නෙ සගම් පසුගම් රත්තන මාදම් කඩවල කඩදොල පුසුල් ගම්පෙටි නියම් පායස්ථාන මේවා කියන්නේ කියන්නේ අපේ එලකියුෂන් වචන උච්චාරණය හදන්න මං හිතන්නේ පොත් අපිට කියවන්න කියන්නේ නැත්තේ දැන් ඉංග්‍රීසි එලකියුෂන් දෙනවා සිංහල එලකියුෂන් නැන්නේ නැහැ අපේ කට්ටියනේ දරුවනේ සිංහල එලකියුෂන් නැමද කවුරු හරි අද සර්බර සිංහල එලකියුෂන් පන්තිය නැහැ ඒ නිසාම සිංහල භාෂාව දැන් හරියට උච්චාරණය කරන්නේ නැහැ කට්ටිය ඇහුවට කියන්නේ ඈව්වා කියලා අහනවට කියන්නේ ආනුවා කියලා හරි හදාපු කියලට අදාපු කියලා කියන්නේ අර ඔයාලා මෙතන වැඩිහිටි දරුවෝ නැහැ නමුත් අර එක ගායකයෙක් කියලා කෙනෙක් කෙනෙක් ගීතයක් ගායනා කරනවා ඔබ තවමත් ඇය තමයි මගේද අදාපු කියලා කියන්නේ අදාපු හද හයන්න ශබ්ද කරන්න බෑ 66ට 66 කියනවා ඉතින් මේ වගේ විකාර හැදෙන්න පටන් ගත්තේ ඕගොල්ලෝ සිංහල එලකියුෂන් ගියේ නැති හින්දා සිංහල එලකියුෂන් කියන්න හොඳ පොතක් තිබුණ දරුවනේ ඒ කාලේ සකස්කඩ කියලා කිව්වේ සකස්කඩ නොකී කට තොගේ කට හුඹස් කට කියලා හා ඒ කියන්නේ හරියට වචන එන්නේ නැහැ පිරිත් කියන්න පුළුවන් හැමෝටම නමුත් සජ්ජායනා කරන්න බෑ සකස්කඩ හරියට කියව ගන්න බැරි කෙනෙකුට ඒ නිසා අපට තිබුණා දැන් ඉතින් වචන හදන්න වෙන්නේ අර මේ ගිරවුන්ට වගේ ඉලුක්කොල දීලා තනකොල දීලා තමයි මේ කටහඬවල හුරු කරන්න වෙලා තියෙන්නේ දැන් මේ සම්ප්‍රදාය අපි අතහැරියා සිංහල භාෂාවේ නිසා හරියට උච්චාරණය කරන හරියට පෙළගස්සවන වචනෙන් වචනට ගලපන පරම්පරාව අපර දැන් ටිකක් අඩුයි ඔගොල්ලෝ වක්කීම දැන් බාරනම් වැඩි පටන් ගන්න ඕන දරුවෝ මට වැඩිකක් කිව්වේ ඒ අර්ථේ මොකද හේතුව දරුවනේ භාෂාවක් කරහා තමයි සංස්කෘතිය ඉස්සරහට එන්නේ සංස්කෘතියක ඉස්සරහට එන විදිහක් නැහැ භාෂාවක් නැතුව අපේ භාෂාව තරම් සුකනම්්‍ය භාෂාවක් මුළු ලෝකෙම නැහැ ඒ නිසා මම කියන්නේ අපේ භාෂාව අනිත් භාෂාවලට වඩා උසස් කියලා හැබැයි වෙනස් උසස් කියොත් ගැටුමක්නේ අනිත් භාෂාවලට වඩා අපේ භාෂාව වෙනස් හැබැයි වෙනස සෑහෙන රෝජිතවාදී අදහසකින් ගත්තොත් හරිම උසස් මොකද හේතුව ඕනිම ශබ්දයක් ඕනිම විදිහකට හරවන්න පුළුවන් භාෂාවක් අපිට තියෙනවා එතකොට මේක මේ දහම් පාසලක උරුමය මේක ඒ වගේම තමයි පාලි සංස්කෘත භාෂා මේවා මල භාෂා නෙවෙයි මේවා අදටත් අපි පාලි භාෂාවෙන් නම් ගාථා කියන්නේ සංස්කෘත භාෂාවෙන් අපි ශ්ලෝක ගායනා කරන්නේ කොහොමද ඒවා මැරිලා තියෙන්නේ එහෙම නැහැ ඒ නිසා අපේ දරුවන්ව බරසාර ආකාරයෙන් අනාගත සංස්කෘතියට යමක් දායාද කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔබලා දහම් පාසල කේන්ද්‍රියව සිංහල භාෂාව මනාව ප්‍රගුණ කළ යුතුයි විභාගෙට නෙවෙයි විභාගෙට ඉතින් මොන හරි ටිකක් කටපාඩම් කරලා ටියුෂන් මාස්ටර් කෙනෙක් ළඟට ගිහලා අද මොනවද ටියුෂන් නැත්තේ නේද සිංහල වලට ටියුෂන් හැම එකටම තියෙනවා නැති එකක් නැහැ ඒ නිසා සිංහල භාෂාව හරියට ඉගෙන ගන්න තනක් බවට පත් කරගන්න ඒ වගේම ගත්තොත් පාලි භාෂාව සහ සංස්කෘත භාෂාව හරියට ඉගෙන ගන්න තනක් බවට පත් කරගන්න ඊට ගැළපෙන ස්වාමින් වහන්සේලා අපට ඉන්නවා ඒ නිසා මම මේ දරුවන්ගෙන් ඉල්ලා හිටින්නේ අනාගතයට ඔබ රැගෙන යා යුත්තේ බොල් නෙවේ ගල් අරන් යන්න ඕනේ ගුරුදා සමරසේකර සූරිගේ පොතක් තියෙනවා ගල් පිළිමය සහ බොල් පිළිමය කියලා කෙටි කතා පොතක එක කෙටි කතාවක නම ඒක. නමුත් මේ පොත ඒකෙන් තමයි පොත නම් කරලා තිබුණේ. එතුමා මේ රටේ ස්වදේශික සංස්කෘතිය ගැන බරපතල විදිහට මැදිහත්වන වියදී. ඒ නිසා මම මේ දරුවන්ට කියන්නේ ගොඩක් දේවල් ඕගොල්ලන්ට
උගන්නන්න කට්ටිය එළියේ ඇති. රූපවාහිනී තියෙනවා උගන්නන්න නේද? රේඩියෝ තියෙනවා. ඒ උගන්නන ඒවායි බරපතලකම ගත්තට පස්සේ ගැඹුරක් නැහැ. ගැඹුරක් නැහැ. ගැඹුර තියෙන්නේ අපි උරුමයෙන්ම ගෙනාපු. එක අතර ගත්තොත් අපි වාසනාවන්ත වෙන්න ඕනේ. උපතින්ම අපි බෞද්ධය. උපතින්ම බෞද්ධය. දැන් මොකද්ද අපිට තියෙන අභියෝගය? උපතින් බෞද්ධ අපි ප්‍රතිපත්තිවලින් කොහොමද බෞද්ධයෝ වෙන්නේ? දාර්ශනිකව කොහොමද අපි බෞද්ධයෝ වෙන්නේ? මූලධර්මිකව කොහොමද අපි බෞද්ධයෝ වෙන්නේ? ඒ බෞද්ධයෝ අයිති මුළු ලෝකෙටම. මොකද හේතුව බෞද්ධ දර්ශනය කියන්නේ විශ්ව දහමක් ලෝක දහමකට එහා ගිය. ලෝක දහමකට එහා ගිය. ඒ නිසා මම මේ දරුවන්ගෙන් ඉල්ලා හිටින්නේ දෙමව්පියෝ වන අපිට සමහර තැන් මගහැරෙන්න ඇති. මොකද හේතුව අපිට දේවල් පිළිවෙලකට කියා දෙන්නට සමහර විට කට්ටිය නොඉන්න ඇති. හැබැයි මේ දරුවන්ට දේවල් කියලා දෙන්න අපි ඉන්නවා. ඒ නිසා මම මේ ඉතාමත්ම මල්ලගේ වයසක පහු වෙන දුවලගේ පුතාරන් ඉල්ලා හිටින්නේ පරණ දේවල් කියන්නේ පරණ දේවල් නෙවෙයි. පරණ වෙනවා ඇඳුම්. පරණ වෙනවා ගොඩනැගිලි. පරණ වෙනවා ඩෙස්පුටු මේස. හැබැයි මතක තියාගන්න දාර්ශනික සම්ප්‍රදායවල් මූලධාර්මික සම්ප්‍රදායවල් පරණ වෙන්නේ නැහැ. පරණ වෙන්නේ නැහැ. රත්තරන් වගේ හරියට. ඉතින් එවැනි දාර්ශනික සම්ප්‍රදායක් තියෙන තැනක් ආරක්ෂා කරන තැනක් සහ ආරක්ෂා කරන්න පුළුවන් තැනක් තමයි දහම් පාසල කියලා කියන්නේ. ඒ නිසා දෙමව්පියෝ උදව් කරයි මම හිතන්නේ gedara පුළුවන් නම් මම මේ කියන්නේ. රට දියුණු වෙනවා, ලෝකේ දියුණු වෙනවා, ලෝකේ ගැන දැනගන්න ඕනේ කියන පුහු බොරු මතවල ඉන්නේ නැතුව පුළුවන් නම් gedara තියෙන රූපහානි යන්ත්‍ර ටික එක්ක විනාශ කරලා දාන්න, නැත්නම් වහලා දාන්න. එක්ක විනාශ කරන්න. දැන් කවුරු හරි එක කරන්න පුළුවන් දෙයක්ද කියලා. මගේ gedara එක සිත් වෙලා තියෙන රූපහානි තියෙන. කවුරුත් බලන්නේ නැහැ. කිසි කෙනෙක් බලන්නේ නැහැ. සමහර නළුලිය පාර දැක්කම සමහර අය කියනවා අන්න හවල කියලා. ඉතින් මම දන්නේ නැහැ. නොදන්නා කම සතුට මම භුක්ති විඳින්නේ ඉන්නවා. ඉතින් යාල අපිට අපේ ජීවිත වලට අදාළ නැහැ. මොකද හේතුව අපිට දැන් ජෝ අපේ වික්‍රමලා නැහැ. අපිට දැන් ගාමිණී ෆොන්සේකලා නැහැ. විජේ කුමාරතුංගලා නැහැ. ඉන්න අයගේ නම් මම දන්නේ නැහැ. දැනගන්න තරම් කට්ටිය වැදගත්ුත් නැහැ. ගල් පිළිම නෙවෙයි බොල් පිළිම. මම මේ දරුවන් ඉල්ලා හිටින්නේ බොල් පිළිම පස්සේ දුවන්න එපා. දිව්වොත් වෙන දේ තමයි මහා විනාශයකට තමන්ම පාර කපා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා දහම් පාසල බෝධි බෝමල්ව වැලිමල්ව මේ හැමතැනක්ම තමන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයේ සහ සමාජය අනාගතයේදී යහපත් ගොඩනගා ගැනීමේ දැනුම ලබා ගැනීමේ තෝතැන්නක් බවට පත් කරගන්න. එහෙම වුණොත් එහෙම මේ ගිනිගන්න සමාජය නිවන්න මගේ මේ දරුවන්ට පුළුවන්කම ලැබේ. මම සබරගමුවට විතරක් කියන කතාවක් නෙවෙයි මේක. මම මුළු රටම ගැන කතාවක්. හේතුව තමයි දරුවන් අනාගත පරම්පරාවක් බවට පත්වේ යුතුයි. පරම්පරාවක් බවට පත්වෙන්න නම් බොහෝ දේවල් ඔබ උපයාගත යුතුයි. එහෙම වුණොත් විතරයි දරුවන්ට පුළුවන් වෙන්නේ මේ නරක ලෝකයේ යහපත් තැනක් බවට පත් කරන්න. ඉතින් ඒ සඳහා අපේ විහාරස්ථාන ගන්න උනන්දුව, එහෙම නැත්නම් අපි ස්වාමින් වහන්සේලා ගන්න උනන්දුව, මහා සංඝරත්නය ගන්න උනන්දුව ඉතාමත් වැදගත්. මොකද හේතුව මම ඉස්සෙල්ලා කිව්වා අපේ සංස්කෘතිය ඉස්සරහට ඉන්නේ භාෂාව හරහා කියලා. ඒ වගේම අපි මතක තියාගත යුතුයි අපේ සංස්කෘතිය සහ අපේ බෞද්ධ දාර්ශනික සම්ප්‍රදාය යම් මට්ටමකට හෝ නොනැසී පවතින්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිසා. එනිසා මා හිතන්නේ මේ ඒකාබද්ධ වීම දෙමව්පියන්, දරුවන් සහ පන්සල, ඒකේ කොටසක් විතර දහම් පාසල ඉතාමත්ම වැදගත්. මොකද හේතුව මේ එකතු වීම තුළින් පමණයි අප අසවි සිටින විශ්වයෙන් ගැලවීමට හැකි. ඒ සඳහා අද මේ උත්සව දවසෙත් චිත්ත ශෛර්ය වර්ධනය කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම අපේ ස්වාමීන් වහන්සේලා දෙමින් සිටිනවා, උනන්දු කරවනවා. මතක තියාගන්න මේ දෙන්නේ සන්තෝෂම් නෙමෙයි. මේ තෑගි කියලා දෙන්නේ, එහෙම නැත්නම් මේ සහතික කියලා දෙන්නේ ඔගොල්ලොම සතුටු කරන්න නෙමෙයි, ඔගොල්ලොම ආගේ කරන්න. අපි අල්පේච්ච දේවල් දිහායි බලනයි, උපේක්ෂාවෙන් දේවල් දිහායි බලනයි, අල්පේච්ච ජීවිතයක් ගත කරනයි. ඒ නිසා සතුට පරම ධනය තමයි. හැබැයි සතුට කියන්නේ සතුට නිසා උන්මාද වෙලා පාරේ නටන විකාරයක් නෙමෙයි. ඒ නිසා මේ
ඔබලාට කරන ගෞරවය ඔබලාට දෙන ප්‍රශංසාව සමසිතින් දරා ගැනීමට හැකිනම් ඔබ නියම බෞද්ධ දරුවෙක්. මම හිතන්නේ පටන් ගන්න ඉස්සර සමහර විට දහම්පාසල ගීතේ ගායනා කරන්න ඇති. මට චුට්ටක් මතකයි ඒ වචන ටික. අපි පහන්සල් ගී කාලේ තිර තිබුණා සම්බුදු හිමිගේ සදහන් සේන සනහන අපසිරලක් දරුවෝ කියලා. අපි බෝධි අට්ටලා මේක කිව්වා මතකයි. ඉතින් මම හිතනවා දැන් අපි වයසට ගිහිල්ලා දැන් ඕගොල්ලෝ කියන්න පටන් ගන්නවා. ඔගොල්ලෝ කියන්න පටන් අරන්නේ දැන් පටන් අරගෙන ඉන්නවා ඒ නිසා තමයි මේ ප්‍රශංසා කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ඉදිරියට යාමට සියලු දෙනාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අනාගතයේ ඊටමත්ම යහපත් එකක් බවට පත් කර ගැනීමට නැවත වතාවක් මම ප්‍රාර්ථනා කරනවා. ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඔව්.